हाय भगवान शुभ दवस उन्न अदत् अपे यूट्यूब चैनल का अलुत अदास सूदान दी टॉक विथ अधिकारी देहम हितांडको अपिट अपे दीवनो अति करगंड बलपान मूलिक लक्षण तुनाक्तीन कारण तुनाक्तीन मे कारण तुन ओस्से अपि कटयुतु कलोत् अपे जीवित सार्थक करगंड पुलुवां එනිසා ඒ කාරණා තුන තමයි මම ඔබට කියලා දෙන්නේ පළවෙනි එක දර්ශනයක් ඒ කියන්නේ ඕනම කෙනෙකුට දර්ශනයක් තියෙන්න ඕනේ අපි හැම කෙනෙකුටම දර්ශනයක් තියෙනවා හැබැයි සමහර අය දන්නේ නැහැ Tamante දර්ශනේ තියෙනවද කියලා මොකද දර්ශනයක් කියලා කියන්නේ කොටින්ම කියනොත් දර්ශනය කියන්නේ Tamange අදහන ආගම දැන් බෞද්ධින්ට බෞද්ධ දර්ශනය ඒක Hindu වෙන්න පුළුවන් Islam වෙන්න පුළුවන් විනතාගමක් වෙන්න පුළුවන් ඒ ඒ පුජ්‍යලයා තමන් අදහන ආගම තමයි දර්ශනය වෙන්නේ එතකොට දර්ශනයකින් මොකද්ද කරන්නේ නැත්නම් අපි මෙහෙම කියමුකෝ ඒ තමන් අදහන ආගමෙන් මොකද්ද කරන්නේ ආගමකින් කරන්නේ ඒ පුජ්‍යලයා මෙහෙවන එක ඒ පුජ්‍යලයා වැරදි මාර්ගයක යනවනම් ඒ පුජ්‍යලයා ඒ මාර්ගයේ මුදවල හරි මාර්ගයට ගන්න එක ඒකට තමයි ආගමක් තියෙන්නේ එතකොට දැන් බෞද්ධ පැත්තෙන් ගත්තොත් ඒක බෞද්ධ දර්ශනයක්. එතකොට මේ දර්ශනය තියෙන්නේ මිනිහෙකුට තමන්ගේ ආගම අනුව කටයුතු කරන්න. දැන් අපි හිතමු අපි පාරක යනවා. පාරක යනකොට සතෙක් හම්බ වෙනවා. සර්පෙක් හම්බ වෙනවා කියන්නකෝ. අපි වටපිට බලලා ගලක් හෝ පොල්ලක් හෝ අරගෙන ඌට ගහන්න හදනවා. මේ හදනකොට මේ දර්ශනය ඔළුවේ තියෙන මිනිහෙකුට නම් හිතෙනවා මේ ගහන්න හොඳ නැහැ. මොකද ගැහුවොත් මූ මැරෙනවා. සාමාන්‍ය සත්තු මරණ එක සුදුසු නෑ හොඳ නෑ ඒක ආගමට අනුව පව් එහෙනම් මම මේ වැඩේ නවත්තන්න ඕනේ එතකොට ඒ විදිහට කටයුතු කරන්නේ දර්ශනේ තියෙන මනුස්සයා හැබැයි ඒ දර්ශනයක් නැත්තම් එයා ගලක් ගත්තා නැත්තම් පොල්ලක් ගත්තා ගත්ත ගමන් ගැහුවා අර සතා මැරුණා ඉතින් සමහරට එයා එකෙන් වින්දනයකුත් ලැබලා යන්න පුළුවන් එහෙම කෙනාගේ දර්ශනයක් නෑ දැන් අපි මේ කියන දර්ශනේ තමන් ළඟ තියෙන්න ඕනේ ඒක තමන් එක පාවිච්චියට ගන්න ඕනේ එතකොට ඒ දර්ශනයෙන් කරන්නේ තමාව යහ මගට ගන්න එක. ඒක ඒක හැම කෙනෙකුටම තියෙන්න ඕනේ. ඒක පුජ්‍යලයේ ජීවිතය ගොඩනගා ගන්නත් ඒක ඒ විදිහට බලපානවා. ඒ වගේම තමන් ආරම්භ කරන යම් කිසි වැඩක් තියෙනවා නම් ඒ වැඩේටත් ඒක බලපානවා. මොකද ඒ ආරම්භ කරන වැඩේ ඒ ඒකත් ඒ දර්ශනයකට අනුකූල විය යුතුයි. එතකොට පළවෙනි එක මොකද්ද? දර්ශනය. දෙවෙනි එක තමයි වැඩපිළිවෙල. වැඩපිළිවෙලක් කියන්නේ ඕනම පුජ්‍යලයකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ඒක හරියට වැඩ කරන කෙනා වෙන්න පුළුවන් වැරදියට වැඩ කරන කෙනා වෙන්න පුළුවන් මොනම ආකාරයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒක තමයි යාගේ වැඩ පිළිවෙල හැබැයි ඒක ක්‍රමානුකූල වෙන්න ඕනේ ඒ ක්‍රමානුකූල වෙනවා විතරක් නෙමෙයි අර දර්ශනයට අනුකූල වෙන්න ඕනේ දැන් අපි යම්කිසි වැඩක් පටන් ගත්තොත් ඒ වැඩේ අපිට පුළුවන් නරක විදිහටත් කරන්න නරක විදිහට කරලා ප්‍රතිඵල ගන්නත් පුළුවන් හැබැයි ඒකේ ප්‍රතිඵල ගත්තට ඒක తాවකාලිකයි ඒ නිසා අපි මේ පටන් ගන්න වැඩේ හරියට පටන් ගත්තොත් නැත්නම් අර දර්ශනෙට අනුකූලව පටන් ගත්තොත් ඒ වැඩේ බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදයේ මැදේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒක තමයි වැඩපිළිවෙල. එතකොට අපේ ජීවිතෙත් අපිටත් යම් වැඩපිළිවෙලක් තියෙනවා. අපිට අවශ්‍ය මෙන්න මේ වැඩපිළිවෙල දර්ශනයකට අනුකූලව ගෙනින එකයි. දැන් බලන්න සමහරුන්ගේ වැඩපිළිවෙල වල තියෙනවා කිසිම වැඩක් නැහැ. ඒ කියන්නේ ඒකේ ආරම්භිකුත් නැහැ යෑමකුත් නැහැ අවසානෙකුත් නැහැ සමහරවිට අතරමඟ නවතින්න පුළුවන්. එතකොට මේ එයාගේ වැඩපිළිවෙල අසාර්ථකයි. මේ වැඩපිළිවෙල කියන එක ක්‍රමානුකූලව කරන්න පුළුවන්. දැන් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනෝනේ බුදුහාමුදුරන්ගෙත් යම් වැඩපිළිවෙලක් තිබුණා. එයා කාලය කළමනාකරණය කරගෙන තිබුණා කොටස් විදියට. එතකොට අන්න ඒ වගේ අපිටත් පුළුවන් නම් අපේ ජීවිතේ යම් ඒ කාලය කළමනා කරගන්න මම සේවය කරන්න උදේ පිටත් වෙන්නේ මේ වෙලාවට අහපව් වෙන්නේ මේ වෙලාවට එයවිල මන් නාලා අදලා පිරිසිදු වෙන්නේ මේ වෙලාවට ආගමික වැඩ කරනව නම් ඒ වැඩ කරන්නේ මේ වෙලාවට පොත්පත්වල වැඩ කරනව නම් මේ වෙලාවට මම නිදා ගන්න යන්නේ මේ වෙලාවට එහෙම නැත්නම් ළමයිත් එක්ක වැඩ කරනවා සෙල්ලම් කරනවා නැත්නම් ළමයිට යමක් කියලා දෙන්නේ මේ වෙලාවට ආදී විදිහට මේක ක්‍රමානුකූලව අපි අර කාලසටහනකට අනුකූලව එහෙම නැත්නම් මේ අර ඒකට කියන්නේ අර මැනේජ්මන්ට් එකක් නිකන් ටයිම් මැනේජ්මන්ට් කියලා කියනවනේ අන්න ඒ විදිහට අපි කරගෙන යනවනම් ඒක අතිශය සාර්ථකයි. එහෙම නැත්නම් දැන් සමහර අය ඉන්නවා ඔන්න අද කිසි දෙයක් කරන්න බෑ. අද අමාරුයි නිදා ගන්නවා. එහෙමනේ මෙයාට අර ක්‍රමානුකූල භාවයක් තියෙනවනම් එයා ඒක දවස ගානේ මේ වැඩේ මේ විදිහට කරලා එයාට හුරු වීමක් ඇති වෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ.
යාළුවෙක් හම්බෙන්න යනවා නම් ඒකටත් අපි වෙලාවක් දෙනවා. මම මෙන්න මේ වෙලාවට තමයි මොන යාළුවාත් හම්බෙන්න යන්නේ කියලා. ඒක තමයි වැඩපිළිවෙල. එතකොට මේ වැඩපිළිවෙල නිතරම අපි කල්පනා කරන්න ඕන ඒක අයහපත් විදිහටත් තියෙනවා මම නැවත මතක් කරනවා යහපත් විදිහටත් තියෙනවා. එතකොට නිතරම යහපතට ඒක පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරන්නේ අර දර්ශනයක් ඔළුවේ තියෙන මිනිහා දර්ශනයට අනුකූලවමයි. දැන් ඒ වැඩපිළිවෙල අනවශ්‍ය විදිහට නැත්තම් අයුතු විදිහට නැත්තම් මිනිසුන්ට හානිදායක වෙන විදිහට කටයුතු කරනවා නම් හොඳට මතක තියාගන්න මේ පුජ්‍යලයාගේ දර්ශනයක් නැහැ. ඒ කියන්නේ ආගමක් දහමක් නැහැ කියන එක මේ කොටින්ම කියනවා නම් එතකොට මේ එහෙම වැඩපිළිවෙල නැති වැඩක් නැහැ. ඒ නිසා අපි ඔබට කියලා දෙන්න යන මේ කාරණා තුන පළවෙනි එක දර්ශනය දෙක වැඩපිළිවෙල හැබැයි ඒ වැඩපිළිවෙල දර්ශනයට අනුකූලව යන වැඩපිළිවෙලක් විය යුතුයි. තුන්වෙනි එක තමයි සංවිධානය. ඒ කියන්නේ අපිට තනියම කරන්න පුළුවන් වැඩක් තියෙනවා තනියම කරන්න බැරි වැඩක් තියෙනවා. ඒ වගේම අපි තනිපංගඩමේම ජීවත් වුණොත් අපිට බොහෝ අවාසි සිද්ධ වෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි සමාජයක්. මේ සමාජයත් එක්ක ජීවත් වීම තමයි මෙතන සංවිධානය කියලා කියන්නේ. දැන් ඕක අපි සමිති සමාගම් වගේ හදාගෙන කරනවා නම් ඒ හරහා යනවා නම් ඒ සමිතිය ඒක තමයි සංවිධානය වෙන්නේ. එතකොට ඒ සමිතිය සංවිධානය වෙනකොට ඒ සමිතියට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හැබැයි දර්ශනයකට අනුකූල වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් මේක පුජ්‍යලයට බද්ධ කරගත්තොත් දැන් අපිට බද්ධ කරගත්තොත් අපි ළඟ දර්ශනයක් තියෙනවා දර්ශනයට අනුකූලව යන වැඩක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒක සංවිධානාත්මකව කරනවා නම් අන්න අර සංවිධානය කියන වචනය ඇතුලේ සංවිධානාත්මක බව කියන එක තියෙනවා පුජ්‍යලයට ගත්තාම. ඔක කණ්ඩායමක් එක්ක වැඩක් ගත්තාම තමයි සංවිධානයක් අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් අපි පුජ්‍යලයක් විදිහට කතා කළොත් අපි ළඟ සංවිධාන ශක්තිය ඒ කියන්නේ ඒක කරන්න ඕනේ පිළිවෙල අපි හරියට දන්නවා නම් ඒක සංවිධානය කරගන්න පුළුවන් නම් ඒ අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි සංවිධානයක් කියලා කියන්නේ. දැන් අපි බොහෝ වෙලාවට අපි ගමු අපේ ගංගොල දැන් ඔබ හැමෝම සම්බන්ධ වෙලා ඉන්නවනේ ගංගොල එක එක සමිති සමාගම් වලට සමහර සමිති වලට අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් ගියා අර වාර්තා කියෙව්වා මොනව හරි ටිකක් කතා කළා ඊළඟට ගැටලු සාකච්ඡා කරන්න එහෙම නැත්නම් මොනව හරි අදහස් ඉදිරිපත් කරන්න යෝජනා සම්මත කරගන්න ගියාම ඔන්න කණ්ඩායම් දෙක තුනකට බෙදිලා ඉතින් වාද විවාද කරලා අන්තිමට ඉවර වීමකුත් නැහැ මැදින් අවසන් මිනිස්සු නැගිටලා යනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඒ සංවිධානයේ නියම සංවිධාන ශක්තියක් නැහැයි කියන එක. සංවිධාන ශක්තියක් නැහැ කියලා කියන්නේ ඒකේ ඉස්සරහ කාරණේ වැඩපිළිවෙලකුත් නැහැ. හරි. ඒ වැඩපිළිවෙල නැහැ කියලා කියන්නේ ඒකට දර්ශනයකුත් නැහැ. දැන් බලන්නකෝ මේ කාරණා තුර බොහොම ලස්සනට ගැලපෙන හැටි හරියට කළොත් අපි හිතමු ඔබේ ගමේ තියෙන මරණාධාර සමිතිය. ඒ මරණාධාර සමිතියේ ඉන්න ඒකේ විවක්තාවක් කියලා එකක් තියෙනවානේ. එතකොට ඒ විවක්තාවට අනුකූලව තමයි ඕනම සමිතියක් දුවන්නේ. එතකොට ඒක තමයි මෙතන දර්ශනය වෙන්නේ. දැන් ඒ වගේ තැනක දර්ශනය වෙන්නේ ඒ තියෙන විවත්තාව. ඒ කියන්නේ විවත්තාවක නෑනේ මේ අයහපත් දෙයක්. ඒ වගේ තියෙන සමිතිය දියුණු කරගන්න අවශ්‍ය යහපත් කාරණා ටිකක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට නිතරම ඒ කාරණාවලට අනුකූලවම කටයුතු කරනවා නම් ඒක තමයි ඒ සමිතිය තුල විවත්තාවට අනුව කතා කරනවා වගේම අපි මේ කතා කරන මාතෘකාව ගත්තොත් දර්ශනයක් තියෙනවා කියලා කියන්නේ අන්න එතනයි. එතකොට ඒ වගේම තමයි මේ සමිතියක් නිකම්ම නිකන් තියෙන්න බෑ. ඒක දියුණු වෙන්නට ඕන. ඒක දියුණු වෙන්නට නම් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මම ඒක දැන් ඉස්සෙල්ලා පුජ්‍යලයට කතා කළා වගේ මේ දැන් මේ සමාජීය වශයෙන් කතා කළොත් ඒ කණ්ඩායමට ඒ සමිතියට නැත්නම් ඒක දියුණුවක් වෙන්නට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල අපිට මූලිකව හදාගන්න පුළුවන්. දැන් අපි පුජ්‍යලයක් විදිහට අපි අපේ කාලේ අපි කළමනාකරණය කරගන්නවා වගේම අපි මේක කරනවා කියලා. ඒ වගේම මේ ඒ සමිතිය තුලත් අපි මෙන්න මේ දේවල් කරනවා කියන ඒ සංවිධ මේ වැඩපිළිවෙල තියෙන්න ඕනේ. එතකොට ඒ වැඩපිළිවෙල තියෙන්න නම් ඒ කණ්ඩායම ඇතුලේ හොඳ සංවිධාන ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ සංවිධානය එහාට මෙහාට අදින්න නැතුව සංවිධානයේ හරියට වැඩ කරන්න ඕනේ. ඒගොල්ලෝ හරි තීරණයක ඉඳලා කණ්ඩායම එකක් විදිහට වැඩ කරන්න උටු. අන්න ඒ විදිහට කටයුතු කළොත් ඒ සංවිධානයේ ඒක ගොඩනගන්නත් පුළුවන්. හැබැයි මම විශේෂයෙන් මේක එල්ල කරන්නේ පුජ්‍යල ජීවිතේට පුජ්‍යලයේ ගොඩනගෙන්න නම් ඒක දැන් බලන්න ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයි
ඉගෙන ගන්න ළමයා දර්ශනීයට අනුකූලව වැඩ කරනවා දැන් ඔය අනවශ්‍ය දේවල් මොනවාක්වත් කරන්නේ නැහැ ඔය ෆෝන් වලින් කරන දේවල් ඒ දේවල් මොනවාක්වත් කරන්නේ නැහැ ඒ ළමයා හොඳට දන්නවා දර්ශනයකට අනුකූලව තමයි එයාගේ අධ්‍යාපන වැඩ කටයුත්ත කරන්නේ ඒක තමයි එයාගේ වැඩපිළිවෙල අධ්‍යාපනය එතකොට ඒකට සංවිධාන ශක්තියක් තියෙනවා එයා කොහොමද පාඩම් කටයුතු කරන්නේ කියන ඒ සංවිධාන संविधानात्मक शक्ति या गुणगागत् मेन्न मे वचन तुंट याधारण इष्टकर्ण एसा हेम दिन कुटुम गोडनगिन्मेतु नवश्याय अवसान वसेंगो दर्शन अकोन वेडपिलोन निकम निकाण्य मे दर्शन अनुकूलयान वेडपिल इवगेम तम हुद संविधान शक्ति अक्ति नटोन मे कारण गोडनगागण बलांड उबट वरदीनोद वरदी ने मंग स्थिर वसें जीवते सार्थकर गंडपुलवा उपसमित बहुमत स्तुति।